Veti eti, Sri Lanka, good again, imiter, Tavadurta, Sahila Badimeter, Asalvesi, India, Tirune Kuratibanava. India Raja, Upadeshika Committee, ERSV, Melissa, Sri Lanka, Tavadurta, Sahavimeter, Tirune Kalababai, India Videshamati, S. Jai Shankar, Pavasani. අද වෙනකොට අපි හැමෝම මේ වැටෙන වැටිල්ලේ හැටියට ඒක නවත්තන්න අපිව ගොඩ ගන්න අපිට කවුරු හරි විදේශීය රටක උදව්ව උපකාරය දැන් අවශ්‍යමයි. පපුවට ගහගෙන කොච්චර කෑ ගැහුවත් ජාත්‍යාලය ගැන කිව්වත් දේශාභිමානය ගැන කතා කළත් පිට රටවල් වලට අපි යටත් වෙන්නේ නැහැ. අපි රටින් කන්නේ නැහැ කිය කිය මොන පුරාජේරු පුරසාරම් දෙඩුවත් අද සිද්ධ වෙලා තියෙන්නේ අපිට උදව් කරන මොකක් හෝ රටක් දිහා කවුරු හරි කණ්ඩායමක් දිහා බලාගෙන ඉන්න විතරයි අපිට තනියම නැගිටින්න පුළුවන් විදේශ රටවල් වල බලල් අත් වෙන්නේ නැහැ අපි කාටවත් යටත් වෙන්නේ නැහැ අපි පිට රටටත් හාල් දෙනවා පොල් දෙනවා අපිට මොනවද කරන්න බැරි කිව්ව මේ රටේ ඇතැම් දේශපාලන නායකින්ගේ සහ දූෂිත නිලධාරින්ගේ තීන්දුව తీරන අද ශ්‍රී ලංකාව ඉල්ලංකාවක් ඉල්ලගෙන කන රටක් බවට පත් කරලා ඉවරයි උදේට ඇහැරලා අපේ රටේ නායකින් නිලධාරින් විතරක් නෙවෙයි අපි උනත් බලන්නේ මොකක්ද රැට රැ වෙනකන් අපි හොයන්නේ මොනවද කවුරු හරි රටක් අපිට ආධාර කරනවද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට ආධාර ටිකක් දෙනවද කන්න දෙන්නේ මොනවද ඒ රටවල් මොනවද අපිට ගෙනල්ලා දෙන්නේ කියන එක නේද අපිට අද හොය හොය ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ රටේ ශස්ත්‍රීයකත්වය රටේ සංවර්ධනය ගැන නෙවෙයි අපිට හිතන්න සිද්ධ වෙලා තියෙන්නේ හෙට දවසේ අපේ කුසගින්න නිවන්නේ කවුද කියන එකයි අද අපිට හොයන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් අද උදේ නැගිටිනකොට නම් අපිට හරිම සතුටක් දැනුණා රටටම මේ සතුට දැනෙන්නේ නැති ඒ තමයි ඉන්දියාව අපිට තවදුරටත් සහාය දෙන්න ඔන්න තීරණය කරලා අසල්වැසියා ඒ කියන්නේ ශ්‍රී ලංකාව අපි වර්තමානයේ මුහුණ දීලා ඉන්න දැඩි ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ගැන ඉන්දියා රජයේ විසින් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා ඉන්දියා පාර්ලිමේන්තු උපදේශක කමිටුවේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාව පැවති බවයි ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සිය නිල ට්වීට් එකිනු මේ සටහනක් තබා තිබුණේ වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැටලු සහ ඒ තුළ ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවයි ට්වීට් පණිවිඩයේ වැඩිදුරටත් අමාත්‍ය ජයශංකර් පවසන්නේ මේ දුෂ්කර කාලයේදී සිය අසල්වැසියා සමග එක්ව නැගී සිටීමේ අවශ්‍යතාවය සඳහා සහයෝගය ලබා දීමට මෙහිදී ඉන්දියා පාර්ලිමේන්තු උපදේශක කමිටුව ඒකමතිකව තීරණය කළ බවයි ඉන්දියා විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර තිබුණේ මේ අතරතුර තවත් සතුටු වෙන්න පුළුවන් පුවතක් අපිට වාර්තා වෙනවා තවත් ණයක් මේ ණය දිහා තමයි රටේ නායකයා රජය සහ රටේම ජනතාව දැන් බලාගෙන ඉන්නේ IMF ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට නියමිත ණය සම්බන්ධයෙන් දැනට පවතින සාකච්ඡා තව දුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම විශේෂ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා මීට අදාළ ශ්‍රේෂ්ඨයන්හි විශේෂ බාර නිලධාරීන් හමු වී ඔවුන් සාකච්ඡා පවත්වන්නට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් ඉතින් අපිට කියන්න තියෙන්නේ ගන්නේ ණයක් තමයි අනේ ඉක්මනට ඔය ණය ටික දෙන්න කියලා විතරයි